කමිඳු මෙන්ඩිස්ව අංක 7ම තියෙනවද? ඔව්. කමිඳු මෙන්ඩිස් අපි දන්නවා දැන් යම් විශිෂ්ට විදිහට perform කරන්න තියෙනවා. ටෙබි මැච් එකේදී ඕස්ට්‍රේලියාවත් එක්ක අර්ධශතකයක් ලබා ගන්නවා. ඊට පස්සේ මම දන්නවා මාස 18ක් විතර යට එළියේ ඉන්න වෙනවා. ඊට පස්සේ උන් ඇතුළට එනවා. ඇතුළට ආවට පස්සේ බංගලාදේශ තරගාවලියේ විශිෂ්ට විදිහට ක්‍රීඩා කරනවා. ශතක ලබා ගන්නවා පළවෙනි තරගයේම. ඊට පස්සේ තරගයේ තරගාවලියේ වීරයා බවට පත් වෙනවා. ඊට පස්සේ ඉංගලන්තයට එනවා. ඉංගලන්තයේ මේ අමාරු කන්ඩිෂන්ස් එක්ක පළවෙනි පාර්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් විදිහට ඉංගලන්තයට ඇවිල්ලා ඉංගලන්තයේදී විශිෂ්ට ශතකයක් ලබා ගන්නවා. තාමත් හොඳට ඔහු perform කරනවා. එතකොට ගොඩාක් කට්ටිය කතා කරපු දෙයක් තමයි මේ ඉන්ටර්නැෂනල් කමෙන්ටේටර්ස් පවා කතා කරපු දෙයක් තමයි කමිඳු මෙන්ඩිස් ගහන දැන වැරදි. අංක 7 ගහන්න ඕනේ, ඊට වඩා උඩින් ගහන්න ඕනේ කියන එක ගොඩාක් කට්ටිය කියන්න ගත්තා. ඒක මම දන්නේ අපි විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් කමෙන්ටේටර්ස් පවා කියපු දෙයක් තමයි කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක් වෙතනින් අයින් වෙනවා නම් අනිවාර්යයෙන්ම කමිඳු මෙන්ඩිස් අංක 3 ගහන්න ඕනේ කියන එක. ඒක අපි ගොඩාක් කතා කරපු දෙයක්. මොකද අපිට අනිවාර්යයෙන්ම එතනට අවශ්‍යයි හොඳ ටෙක්නික් එකක් තියෙන ක්‍රීඩක. මම කිව්වා අංක 3 කියලා කියන්නේ ඕනෑම ෆෝමැට් එකක ටෙස්ට් ක්‍රිකට් වෙන්න පුළුවන්, ODI වෙන්න පුළුවන් ඕනෑම ෆෝමැට් එකක මේන් ප්ලේයර් ඉන්න ඕනේ අංක 3. අපි දන්නවා කුමාර් සංගක්කාර ක්‍රීඩා කරේ අංක 3. එතකොට අංක 3 ගහන ක්‍රීඩකයා ගොඩක් කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි කියන්න ගත්තේ. මොකද කමිඳු අපි දන්නවා කමිඳු ඩොමෙස්ටික් වල ගහන්නේ අංක 3 4. ඒතර කමිඳු ඇවිල්ලා ලංකාවට මුලින්ම එද්දී ආවර අත් දෙකෙන් පන්දු දාන්න මේ පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නෙක් විදියට. ඕක තමයි ආව මේන් හයිලයිට් උනේ. හැබැයි ඒ කාලේ වුණත් මොකද කමිඳු මුලින්ම එද්දී මම දැන් අවුරුදු 19 පොඩි එකා විදියට කමිඳු ඇවිල්ලා T20 ගහද්දී ද සක්සස් වුනේ නැහැ. ODI ගහද්දී සක්සස් වුනේ නැහැ. අපිට කමිඳුගේ බැටින් කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. අපි කමිඳුගේ බැටින් ගැන ලොකුට හිතුවේ නැහැ. හැබැයි ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එකේදී කමිඳු කියලා කියන්නේ විශිෂ්ට විදිහට ට්‍රාන්ස් ගහපු කොල්ලෙක්. එතකොට ඒකත් එක්කම තමයි කොහොම හරි කමිඳුට මේ අවස්ථාව හම්බුනේ. එතකොට දැන් අර ස්ලොට් එකක් නැති හින්දා මොකද අංක 3 අපි දන්නවා කුසල් මෙන්ඩිස්ට එක ඒක මොනවා කරත් අංක 3 වෙනස් කරන්නේ නැහැ නේ. කුසල් මෙන්ඩිස් අනිවාර්යම අංක 3 දෙයිද මම අර කතා කරා වගේම කලින් දැන් බලන්න එක තරඟේ එළිය තිබ්බ එක තරඟෙන් පස්සෙ නායක පාරක් ඇතුළට ඇවිල්ලා තියෙනවා. එතකොට අංක 3 මම දන්නේ නැහැ ඒක වෙනස් වෙන්නෙම නැහැ. එතකොට කමිඳු දැන් මෙතන මේ අංක 7 ඉතාම හොඳට perform කරනවා. එතකොට මෙයා හොඳට perform කර කර ඉන්නකොට මෙයාගේ පොසිෂන් එක වෙනස් කරන එක හොඳයිද? මෙයාව උඩින් බැට් කරවන එක හොඳයිද? දන්නව ඔව් කමිඳු අපි මුලින්ම කියන්න ගත්ත එක තමයි මොනේ පටන් ගෙන්දිම කමිඳු අංක 3 ගහන්න තිබ්බා. කමිඳු එහෙම අංක 3 ගැහුවා නම් මුලින්දම එනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන දනංචේ ඩි සිල්වා එයා හරි ලස්සන කතාවක් කියනවා. මේක මම හිතන්නේ මේ වගේ දෙයකට මොඳ නැහැ. අනිවාර්යයෙන්ම ඔගේ කාසිය දෙපත්තක් තියෙනවා. 50-50 වගේ ගොඩක් ඇග්‍රී වෙන්න පුළුවන්, ඩිස්ඇග්‍රී වෙන්න පුළුවන් මේ දනා කියන කතාවත් එක්ක. දනා කියනවා that would be harsh for him in this condition. If he gets out early, the blame would be on me. He is performing well at number 7. Most of his runs have come from there. So I think for now he is at number 7. ධනංජරි සිල්වා ඔක තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කියන්නේ. ධනංජරි සිල්වා කියනවා මේ කන්ඩිෂන්ස් එක්ක ඒක යාට හාස්, ඒක යාට අමාරු දෙයක් වෙයි. ඒ වගේම එයා කලින් අවුට් වුණොත් එහෙම එහෙනම් හැමෝම අන්තිමට බයින්නේ මට. මොකද මෙතන කමිඳු අපි දන්නවනේ අපේ ඉන්න ටොක්සික් ෆෑන්ස්ලානේ. අපේ ඉන්නේ ටොක්සික් ෆෑන්ස්. මම හැමදාම ඔක කියනවා ගොඩාක් ටොක්සික් ෆෑන්ස් ආ ඉන්නවා. කන්ස්ට්‍රක්ටිව්ලි ක්‍රිටිසිසම් එකක් ෆීඩ්බැක් එකක් දෙන්න බැරි ෆෑන්ස් ආ ඉන්නවා. එතකොට මොකද්ද කියන්නේ? අර කමිඳු අංක 3 ගස්සමු කියපු කට්ටියම අන්තිමට කියනවා අයියෝ හොඳට අංක 7 ගහගෙන හිටියා, හොඳට රන්ස් ලබාගෙන හිටියා, ඇයි මෙයා මේ අංක 3ට දාලා දැන් විනාශ කරන්න හදන්නේ කියලා. ඔය ඕකයි කතාව වෙනවනේ. ඒක තමයි දනා කියන්නේ. කමිඳු මෙච්චර හොඳට මෙතන ගහනවා, රන්ස් ලබා ගන්නවා. ඒ අතරතුර මම එයාව අංක 3ට දැම්මොත් එහෙම, එයාට අංක 3 ක්‍රීඩා ගන්න කිව්වොත් එහෙම, එහෙනම් එයා කලින් අවුට් වුණොත් එහෙම, එහෙනම් ඒ බ්ලේම් එක එන්නේත් මට තමයි වැඩුම් අහන්න වෙන්නේ. එතකොට එයා කියනවා මෙයා අංක 7 හොඳට perform කරනවා. හොඳට perform කර කර ඉන්නකොට එයාගේ රන්ස් ඔක්කොම ඇහෙලා තියෙනෙත් එතන. එතකොට එයා හොඳට perform කර කර ඉන්නකොට ඒ දේ වෙනස් කරන්න ඕනේ නැ කියන මතය තමයි ධනංජය ඩිසිලා ඉන්නේ. එතකොට ධනා ඉන්න මතයම අපි ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. මේ හැමෝම කියන්න පුළුවන් හරි එතන රන්ස් හොඳට ගහනවා නම් ඇයි මාරු කරන්න ඕනේ, මාරු කරන්න ඕනේ නැහැ කියන කතාව අපිට කියන්න පුළුවන්. ඕක තමයි කමිඳුගේ කතාව. ඒක පොඩ්ඩක් ට්‍රිකි. මොකද අංක 7 හොඳට හොඳටම perform කරනවා නම් ඒ ක්‍රීඩිකාව ඔව් ඔබ්වියස්ලි මූව් අප් කරන්න ඕනේ. හැබැයි මූව් අප් කරනවා කියලා ඒ එතන යා ෆේල් වුණොත් එහෙම එතකොට අර උඩින්නම්ම කඩාගෙන එනවා. ඉතින් බලමු. මොකද අනිත් එක තුන අංක තුන මාර හැමියාම කියනවා වගේ ඔතන කුසල් මෙන්ඩිස් ඉන්නකම් ඔය අංක තුන කතන්දරේ පොඩ්ඩක් අමාරු වෙලා තියෙන. ඉතින්
ඒක හැදෙනවා නම් කවිඳු අංක 3ට ඇවිල්ලා ඉතින් ඉතුරු ටික ඒ විදිහටම ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා මැතිව්ස සඳිමාලටත් දැන් ලুকু කාලයක් නැහැ. ඉතින් උතන්ට අලුත් ක්‍රීඩකයන් එන්න ඕනි. බලමු ස්ටාර් මොකද වෙන්නේ කියලා. ඉතින් ඊට කලින් බලමු මේ තරගයේදී කොයි විදිහට අපි perform කරාද කියලා. ඉතින් ජයග්‍රහණකින් අවසන් කරන්න පුළුවන් නම් මෙතන එක හොඳයි. ඉතින් අර කුසල් මෙන්ඩිස්ට මෙච්චර බෑන්න සමහර විට අද සෙන්චරිය ඩබල් සෙන්චරිය දාන්න පුළුවන්. ඒක හැමදාමත් එහෙම අපිට සතුටුයි. මොකද අපි කුසලට බෑන්න කියලා අපිට නැති වෙන දෙයක්වත් හම්බ වෙන දෙයක්වත් නැහැ.